ආරුස් කැෆේ YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද අපි රසට මිලකට හැඳිකම් හදාගන්නේ කොහොමද කියලා බලමු. කැවුම් වලට ලස්සන පාටක් ගන්න අපි සීනි ටිකක් කැරමල් කරගන්නවා. ඒකට මේ සීනි මිශ්‍රහෙලි දෙකක් අපි pan එකට දාගෙන තියනවා. අපි දැන් ලිප ඔන් කරගෙන තියෙන්නේ මේ ටික උණු වෙන්න අරින්න ඕනේ. අපිට සම්පූර්ණ කැවුම් මිශ්‍රණයට යන්නේ සීනි ග්‍රෑම් 125ක්. ඒකෙන් මේ සැඳි දෙකක් තමයි අපි මේ මුලින්ම කැරමල් කරගන්න යන්නේ. සීනි මේ විදිහට කැරමල් කරගන්නකොට pan එකේ විහිදුවලා දාගන්න. එතකොට අපිට මේක හදාගන්න ලේසි. සරින් සරේ pan එක පොඩ්ඩක් එහෙට මෙහෙට හරවලා ඔක්කොම ටික උණු වෙන්න අරින්න. සීනි ගොඩාක් උණු කරගන්න එපා. එතකොට තිත්ත රසක් එන්න පුළුවන්. එනිසා ලස්සන රන්වන් පාටක් එනකොට මේකට උණු වතුර ටික එකතු කරගන්න ඕනේ. දැන් ලස්සන රන්වන් පාටක් ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවෙ අපි උතුරන වතුර කෝප්ප භාගයක් වගේ එකතු කරගන්නවා. අපි දැන් වතුර එකතු කරගෙනයි මේ තියෙන්නේ. මේකේ තව සීනි පොඩි කැට වගේ තියෙනවා වතුර එකතු කරන වෙලාවෙ හැදුනේවා. ඒ ටික දිය වුණාට පස්සේ ලිප ඔෆ් කරගන්නවා. සීනි දැන් පොඩි කැට වගේ තිබ්බ ටිකත් ඔක්කොම දිය වෙලායි තියෙන්නේ. මේ වෙලාවෙ අපි ලිප ඔෆ් කරගන්නවා. දැන් අපි මේක නිවෙන්න පැත්තකින් තියලා පිටි මිශ්‍රණය හදාගන්නයි යන්නේ. මෙතන අපි තෙතහාල් පිටි ග්‍රෑම් 100ක් අරගෙන තියනවා. ඒක අපි පෙනේරකට දාගත්තා. තෙතහාල් පිටි කියලා කියන්නේ කැකුළු හාල් පැය 2-3ක් දියේ දාලා තියලා ඊට පස්සේ වතුර පෙරලා අයින් කරලා හොඳට ග්‍රයින්ඩ් කරලා හලාගත්තට පස්සේ ගන්න හාල් පිටි. මේවා ඔයාලට මෝලෙන් උනත් ගන්න පුළුවන්. ඊළඟට මේකටම අපි පාන් පිටි ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. දැන් මේ දෙකම එකට හලා ගන්නවා. දැන් අපි පිටි ටික හලාගෙන ඉවරයි. මේ වෙලාවේ මේ ටික පිටි අනා ගන්න භාජනයට දා ගන්නවා. දැන් අපි මේකට කලින් කැරමල් කරගත්ත සීනි ටික එකතු කර ගන්නවා. ඒක හොඳට නිවිලයි තියෙන්නේ. ඔයාලට මතක ඇති අපි මුලින්ම කිව්වා අපිට අවශ්‍ය වෙන්නේ සීනි ග්‍රෑම් 125ක් කියලා. ඒකෙන් හැඳි දෙකක් තමයි කැරමල් කරන්න ගත්තේ. ඒ ඉතුරු සීනි ටික අපි දැන් මේකට එකතු කරනවා. දැන් අපි හොඳට මේ විදිහට මේක මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මද රස්නි වතුර කොම් පොඩ්ඩක් දාලා හොඳට අනා ගන්න ඕනේ. කැවුම් වලට ලස්සන පාටක් එන්න සීනි කැරමල් කරලා දානවා වෙනුවට තේ කහටත් ගොඩක් අය එකතු කරනවා. වරට ඒ වගේ දෙයක් උනත් කරගන්න පුළුවන්. කලින් කිව්වා වගේ මද රස්නි වතුර පොඩ්ඩක් අපි එකතු කරගන්නවා. අපි එන්න ඕනි හරි පදම ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට අනා ගන්නකොට කැට නැති වෙන්න අනා ගන්න ඕනි. ඔයාලට අතින් අනා ගන්න පුළුවන් නම් ඒත් වඩාත් හොඳයි. මේ මිශ්‍රණය හොඳට ඇනුම තරමට කැවුම් හොඳට පිපිලා එනවා. ඒ නිසා වෙලාව අරගෙන අනා ගන්න පුළුවන් නම් හොඳයි. අපි දැන් වතුර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගෙනයි තියෙන්නේ. වතුර කෝප්ප කාලක් වගේ තමයි ගියේ. වලට යන ප්‍රමාණය ටිකක් එහෙම වෙන්න පුළුවන්. වලට පේනවා අපි මේ වක් කරනකොට රිබන් එකක් වගේ තමයි වැටෙන්නේ. මේ පදම තමයි එන්න ඕනේ. අපි මේක තව ටිකක් එවනට මිශ්‍ර කරගන්නවා. මොකද සීනි තව දිය වෙන්න අවශ්‍ය නිසා. ඒ වගේම කලින් කිව්වා වගේ කැට නැති වෙන්න හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න. මේක අපි දැන් පිපෙන්න තියනවා. ඒ පිබ්බට පස්සේ මේ මිශ්‍රණයේ තව උකු ගතියක් එනවා. එහෙම වුණොත් එහෙම අපි පස්සේ මේකට අවශ්‍ය තරම් වතුර තව එකතු කරගන්නවා. දැන් සීනි ටික ගොඩක් දුරට දිය වෙලායි තියෙන්නේ. ඒ නිසා අපි දැන් මේක පියනකින් වහලා පැය 3ක් පිපෙන්න තියනවා. වාරට පැය 3ට වඩා වැඩි තියන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ, හොඳයි. හැබැයි පැය 3ට වඩා අඩුවෙන් තියන්න එපා. පිපෙන්න තියෙන කාලය අඩු වුණොත් එහෙම කැවුම් ටික හොඳට පිපිලා එන්නේ නැහැ. ඒ නිසා පැය 3ක් අනිවාර්යෙන් පිපෙන්න තියන්න. මේ තියෙන්නේ අපේ මිශ්‍රණය පැය 3කට පස්සේ. අපි පොඩ්ඩක් මේ හැන්දෙන් මිශ්‍ර කරලා බලමු. අපිට තව තේ හැන්දක් වගේ වතුර දාගන්න පුළුවන්. ඒ නිසා අපි මේ වෙලාවේ වතුර පොඩ්ඩක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. අපි වතුර ටික මේ එකතු කරගන්නවා. වලට පේනවා මේක කලින් වගේ රිබන් එකක් වගේ තමයි වැටෙන්නේ. ඒ වගේම ටිකක් වේගෙන් වැක්කිරෙනවා. මේ පදම තමයි අපිට ඕනි වෙන්නේ. මේ වෙලාවෙම අපි මේකට මහදුරු තේ හැඳි භාගයක් එකතු කරනවා.
සූදුරු තේහඳි භාගයක් එකතු කරනවා. ඒ වගේම ලුණු තේහඳි කාලක් අපි එකතු කරගන්නවා. මේ ටික හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ අපිට කැවුම් ටික හදාගන්න පුළුවන්. අපි දැන් තාච්චියට තෙල් දාගෙන තියෙන්නේ. තෙල් දාගන්න කරත් ගොඩාක් තෙල් දාගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයෙන් දාගන්න. ඒ වගේම මුලින් තෙල් ටික හොඳට රත් වෙන්න ඕනි. ඒ නිසා ගින්දර සැර වැඩි කරලා තෙල් හොඳට රත් වෙන අරින්න. ඊට පස්සේ ගින්දර සැර අඩු කරන්න. අපේ දැන් තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ. මේ වෙලාවේ අපි ගින්දර සැර අඩු කරගත්තා මධ්‍යම ප්‍රමාණයට. මේ විදිහට මිශ්‍රණය වක්‍ර ගන්නකොට හැන්ද පාත් කරලා තාච්චියට වක්‍ර ගන්න. ඒ වගේම කොණ්ඩ කැවුම් හදනකොට වගේ හිමීට වක්‍රන්න එපා. එකපාර වක්‍රන්න. ඊට පස්සේ අපි දැන් මේකට වටෙන් තෙල් ගහන්නේ නැහැ. හොඳට මෙන්න මේ වගේ පිපිලා එන්න අරින්න ඕනි. මේ විදිහට පිපුණාට පස්සේ අපි වටෙන් තෙල් ගහනවා. එක පැත්තක් බැදුනට පස්සේ අපි අනිත් පැත්තත් මේ විදිහට බැද ගන්නවා. අඩු ගින්දරේ මේක හදා ගන්න ඕනි නැත්නම් මැද අමු වෙනවා, වටේ ඉක්මනට කර වෙනවා. ඔයාලට පේනවා ඇති හරි ලස්සනට මේක පිපිලා ඇවිල්ලායි තියෙන්නේ. අපි දැන් පළවෙනි එක අයින් කරගන්න යන්නේ. අපි කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා මේ හැඳි කැවුම් හදාගන්න හැටි ගැන. ඒ වෙලාවේ අපි පාවිච්චි කරේ හාල් පිටි විතරයි. ඒ විදිහට හාල් පිටි විතරක් පාවිච්චි කරලා කැවුම් හදන එක හරිම දුනයි. ඒත් මේ විදිහට පාන් පිටි පොඩ්ඩකුත් මිශ්‍ර කරාම කැවුම් ගොඩක් මෙලෙක් වෙනවා. අලුතෙන්ම හදන කෙනෙකුට උනත් කිසිම අපහසුවක් නැතුව රසට මෙලෙකට මේ විදිහට කැවුම් හදාගන්න පුළුවන් පාන් පිටි පොඩ්ඩක් මිශ්‍ර කළොත්. හැබැයි පාන් පිටිත් වැඩි කරගන්න එපා. අපි කිව්ව අනුපාත වලින්ම දාගන්න ඕනි. ඔයාලා තාච්චියට මිශ්‍රණය වක් කරන්න ගන්න හැන්දට වෙනම හැන්දකින් පුරව ගන්න මෙන්න මේ වගේ. එතකොට මේ වක් කරන හැන්ද යටපැත්තේ මිශ්‍රණය ගෑවෙන්නේ නැහැ. ඒ නිසා මුකුත් මිශ්‍රණය තාච්චියට වැටෙන්නේ නැහැ. ලස්සනට කැවුම් ටික හදාගන්න පුළුවන්. මේ විදිහට කැවුමක් හදාගන්න විනාඩි භාගයක් වගේ තමයි ඇත්තටම යන්නේ. ගොඩාක් වෙලා ලිපේ තියාගන්න දෙයක් නැහැ. අවශ්‍ය ප්‍රමාණයට ගින්දර තියෙනවා නම්. ඔයාලට පේනවා කැවුමේ දෙපැත්තම හරි නීට් එකට ලස්සනට ඇවිල්ලා තියෙනවා. අපි කලින් කිව්වා වගේ එකම හැන්දක් පාවිච්චි කරන්න. එතකොට එක ප්‍රමාණයේ කැවුම් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත කැවුම් ටික. හරිම ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඇරට පේනවා ඇති. ඒ වගේම මේව හරිම මෙලේ. අපි ඔයාලට එකක් කඩලා පෙන්නන්නම්. ලස්සනට පිපිලා ඇවිල්ලා තියෙනවා වගේම පැණි රසත් හරි ගන්නට තියෙනවා.
ඉතින් ඔයාලත් මේ අනුපාත වලටම ගන්න. එතකොට රසට කැවුම් ටික හදාගන්න පුළුවන්. අපි ගත්ත පිටි ප්‍රමාණයෙන් කැවුම් 20ක් හදාගන්න පුළුවන් වුණා. අපි ටිකක් ලොකු කැවුම් තමයි හදාගත්තේ. අපි කලින් කිව්වා වගේ තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් තියාගෙන දැක ගන්න. ඒ වගේම කැවුම් කීපයක් බදිනකොට තෙල් අඩු වෙනවා. ඒ වෙලාවට ආයෙත් අවශ්‍ය ප්‍රමාණය දාගන්න. මොකද තෙල් ගොඩාක් අඩු වුණාම කැවුම් ටික රසනෙට පිපිලා එන්නේ නැහැ. ඒ වගේම අපිට තව දෙයක් කියන්න බැරි වුණා. අපි හිතමු මෙන්න මේ හැඳ තමයි ඔයාලා මිශ්‍රණය තාච්චියට වක් කරන්න ගත්තේ කියලා. මිශ්‍රණය වක් කරගත්තට පස්සේ හැඳ මුලින් අතට හරවලා මෙන්න මේ විදිහට හරවලා වෙන පීරිසියක් හරි පොඩි භාජනයක් උඩින් හරි තියාගන්න. එතකොට පොඩ්ඩක්වත් මිශ්‍රණය මේ හැඳ යටපැත්තේ ගෑවෙන්නේ නැහැ. ඉතින් මේ වගේ තව රසවත් කෑම හදන හැටි දැනගන්න අපේ channel එකට subscribe කරන්න, video එකට like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.